එහිම නිරත වන්න. අපේ පුහුණුවේ පටන් ගැන්ම හා අඩිතාලම වනුයේ විඳ දරා ගැනීම හා මැදහත් බවයි. එය පටන් ගැනීම වශයෙන් විවේකාශ්‍රමයක නොයසේ නම් යෝගාශ්‍රමයක සකස් කර ඇති පුහුණු ක්‍රමයක් හෝ වැඩසටහනක් අපි හුදෙක් අනුගමනය කරමු. සතෙකු පුහුණු කිරීමට නම් අප විසින් උහිලෑ කරගත යුතුය. ඒ අන්දමට අප සම්බන්ධයෙන් හික්මීම අවශ්‍ය වෙයි. සතෙක පුහුණු කිරීම අපහසු නම් ඌට ස්වල්ප වශයෙන් කෑම දිය යුතුය. අප සඳහා නම් මෙහි පවතින්නේ අවශ්‍යම දේවල් සීමිතව තබා ගැනීමේ තත්වයට පත්වීම සඳහාත් මෝහය දුරුකර දැමීම සඳහාත් දාන, සියුරු හා වෙසෙන කුටි සම්බන්ධව සීමාවන් පැනවෙන පැවිදි පිළිවෙත්ය. සමාධිය සඳහා මුල්ම අඩිතාලම වනුයේ මේ පිළිවෙත්ය. සියලු ඉරියව්වලදීත් කාර්ය කටයුතුවලදීත් සතිමත් බවින් හෙවත් එළඹි සිහියෙන් යුතුව සිටීම නිසා මනස සංසුන් බවට හා පැහැදිලි බවට පත්වේ. නමුත් භාවනා පුහුණුවේ අවසාන අරමුණ මේ ශාන්ත භාවය නොවේ. ආහාර අනුභවය නිසා කුසගින්න තාවකාලිකව ඉවත්ව යන්නාක් මෙන් සමාධි තත්ත්වයන් නිසා මනසට තාවකාලික සුවයක් ලැබේ. නමුත් ජීවිතයේ සියල්ල එපමණක්ම නොවේ. නව දෘෂ්ටි කෝණයක් තුලින් එනම් ප්‍රඥාවේ ආලෝකය තුලින් දේවල් දැක ගැනීම සඳහා සංසුන් කළ මනස ඔබ විසින් යොදාගත යුතුයි. මේ ප්‍රඥාභාවයෙන් හදවත ශක්තිමත් වූ විට හොඳ හෝ නරක හෝ වශයෙන් ගැනෙන ලෞකික මිමිවල නොපිහිටා ඔබ බාහිර තත්වයන්ගේ වසඟයටද පත් නොවන්නේය. ප්‍රඥාව යොදා ගැනීමෙන් අපද්‍රව්‍යය පොහොර වශයෙන් භාවිතය සඳහා යොදාගත හැක. අපේ සියලු අත්දැකීම්ද විදර්ශනාවේ ප්‍රභවය බවට පත්වෙයි. සාමාන්‍ය වශයෙන් අපි ප්‍රශංසාව අගයන අතර විවේචනය නුරුස්සමු. නමුත් පැහැදිලි මනසකින් දකින විට එකොයි කක්වුවද එක සමානවම හිස් දේ වශයෙන් අපි දැක ගනිමු. එබැවින් මේ සියල්ල අත්හැර දමා අපට සැනසිල්ල සොයා ගැනීමට හැකිවෙයි. ප්‍රතිඵල ලැබීමට කෙතරම් දිගු කලක් ගතවන්නේ දැයි සිතමින් ඒ ගැන කරදර නොවී හුදෙක් පුහුණුවම කරගෙන යන්න. විඳ දරා ගැනීම පුරුදු කරන්න. කකුල් රිදෙන විට මට කකුල් නැත වශයෙන් ඔබටම පවසා ගන්න. ඔබේ හිස කකියන විට මට හිසක් නැත වශයෙන් සිතන්න. වාඩි වී හිඳමින් රාත්‍රී භාවනා කරන අතරතුර නිදිමත ගතිය දැනේ නම් දැන් දවල් කාලයේයි සිතන්න. ආනාපාන සති භාවනාවේ යෙදෙන විට අපහසුතාවක් දැනේ නම් කිහිප වතාවක් දිගින් හා ගැඹුරින් හුස්ම ගන්න. මනස ඉබාගාතේ යන බව දැනෙන විට හුදෙක් හුස්ම අල්ලා සිටිමින් එයට යන දිශාවක යාමට ඉඩ හරින්න. ඒ වැඩි දුරක් නොයයි. එයට සුදුසු වේලාවකට පසු ඉරියව් වෙනස් කිරීමට ඔබට හැකිවේ. නමුත් ඔබේ චංචල ස්වභාවයට හෝ අපහසුතාවයේ හැඟීම් වලට වහල් නොවන්න. හුදෙක් ඒවාට සැරවීම සමහර විට හොඳ වේ. ඉවසා ගැනීම ඔබට අපහසු වෙයි. ඒ සියල්ල නැති භංගවන ලෙස හුදෙක්ම පවසා සිටින්න. වේදනාවේ හැඟීම් තව තවත් උග්‍රතට හැරෙයි. පුපුරා යන සීමාවට එළඹෙයි. ශාන්ත වූ නිවිගත් ස්වභාවයට ඔබ පත්වන්නේ ඉන්පසුවය. නමුත් පසුදිනද එය එසේ කිරීම මනසට අවශ්‍ය නොවේ. වෑයම ඔබේ පුහුණුව සඳහා නිතර අවශ්‍ය වෙයි. දිගු කලක් පුහුණු වීමෙන් පසු භාවනාව බලවත්සේ කිරීමටත් ලිහිල්ව කිරීමටත් නිසි අවස්ථාව ඔබ වටහා ගන්නේය. කායික වෙහෙස බවෙන් කුසීතකම වෙන් කර ගැනීමටත් ඔබ ඉගෙන ගන්නෙහිය. අවබෝධය ගැන කරදර නොවන්න. ඔබ ගසක් වවන විට ඒ සිටුවා වතුර දමා ඒ කෘමීන්ගෙන්ද ආරක්ෂා කරගන්නෙහිය. මේවා නිසි ලෙස කෙරී ඇත්නම් ගස ඉබේම වැඩෙයි. ඒ කොතරම් ඉක්මනට වැඩෙන්නේද යන්න ඔබට කිසිසේත් පාලනය කළ හැකි දෙයක් නම් නොවේ. විඳ දරා ගැනීමටත්
නොපසුබට උත්සාහයත් මුලදීම අවශ්‍ය වෙයි. එනමුත් විශ්වාසය හා නිසක බව හටගන්නේ ඉන් කලකට පසුවය. භාවනා පුහුණුවේ අගය ඉන් පසු වැටහි එහි යෙදී සිටීමට ඔබට අවශ්‍ය වෙයි. පුද්ගල භජනයෙන් වැළකී පාඩුවේම නිශ්චල තැන්වල හිඳීම ඔබට උවමනා වෙයි. ඔබ කාලය වැඩිපුර සොයන්නේ පුහුණු වීම හා ඔබ ගැනම ඉගෙනීම සඳහා පමණකි. අවංක බවින් හා පිරිසිදු බවින් යුක්ත වීම හා කරන හැම දෙයක් ගැනම අවධානය යොමු වීම යන මූලික පියවරින් පටන්ගෙන හුදෙක් ඔබේ පුහුණුව කරගෙන යන්න. අනිකුත් සියල්ල ඒ අනුව සිදුවේවි.